ගොඩක් දෙනා පුරුද්දට වගේ චුවින්ගම් හපනවා. ඒත් ඒකෙන් වෙන දේ ගැන දැනුවත් නැහැ. ඉතින් අපි අදහස් කළා චුවින්ගම් හැපීමේ ආදීනව ගැන අද ටිකක් ඔබට කියලා දෙන්න. ඇත්තටම චුවින්ගම් හපන එක හොඳද නරකද? ලුසියානා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ පර්යේෂකින් පිරිසක් විසින් සොයාගන්න ලැබූ එක්තරා විශ්මිත තොරතුරක් තමයි මුලින්ම කියන සූදානම් වෙන්නේ. ප්‍රධාන ආහාර වේලකට පසුව චුවින්ගම් එකක් සැපීමෙන් ඔබට ඊට පසු යෙදෙන අමතර ආහාර වේල් මඟහරවා ගන්න පුළුවන් කියලා ඔවුන් සොයාගත්තා. මේ නිසා අමතර කැලරි ප්‍රමාණයක් ඔබේ ශරීරයට එකතු වීම වළක්වා ගන්න පුළුවන්. චුවින්ගම් සැපීමෙන් මොළය වෙත සැපයෙන රුධිර ප්‍රමාණය 25-40 අතර ප්‍රමාණයකින් ඉහළ යන බව පර්යේෂකින් සොයාගත්තා. මේ නිසා දවස පුරාම ආතතියකින් තොරව වැඩ කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම මතකය, මානසික ඒකාග්‍රතාවය සහ ප්‍රතිචාර දක්වීමේ වේගයත් ඉහළ යනවා. ඔබ මානසික අසහනයෙන් මිදීමට නියපොතු හපන කෙනෙක් නම් චුවින්ගම් එකක් සැපීමෙන් මේ පුරුද්දෙන් මිදෙන්න පුළුවන්. චුවින්ගම් සැපීමේදී ඔබේ ආහාර මාර්ගයේ ජීර්ණ ක්‍රියාවලිය වේගවත් වෙනවා. අනික නිරන්තරයෙන් මුඛයේ කේටය ස්රාවය වන නිසා මුඛයේ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. මේ දන්ත සෞඛ්‍යයටත් උදව්වක්. මුඛයේ ස්රාවය වෙන මේ කේටය අනසෝත්‍ර දිගේ ආමාශයට යන නිසා ගැස්ට්‍රයිටිස් තත්ත්වයේදී ඇතිවන පපුවේ දැවිල්ල නැති වෙනවා. නිරන්තරයෙන් මුඛයේ වේලීමට ලක්වීමෙන් වැළකීමටත් චුවින්ගම් සැපීම උදව් වෙනවා. සෙම් ප්‍රතික්ෂාවෙන් සහ සෙම් රෝගවලින් පීඩා විඳිනවා නම් එයින් සහනයක් ලබා ගැනීමටත් චුවින්ගම් සැපීම උදව් වෙනවා. ශ්වසන මාර්ගයේ සිට පැමිණෙන සෙම ඉවත් කිරීම මේ මගින් සිදු වෙනවා. ඔබ තුම්පානයට හෝ කෝපි පානයට ඇබ්බැහි වූ අයෙක් නම් චුවින්ගම් සැපීමෙන් ඒ ඇබ්බැහියෙන් මිදෙනට උදව්වක් වෙනවා. අනික ඔබ දුම්පානය කරන කෙනෙක් නම් දුම්පානයෙන් අනතුරුව චුවින්ගම් එකක් සැපීමෙන් දුම්පානය නිසා ඇතිවන දත්තල අවපැහැ ගැනීම නවත්වාගත හැකි. ඉතින් තවත් මෙවන් වීඩියෝකින් හමුවන තෙක් අපි ඔබට සමුගන්නවා. ඔබට සුබ දවසක්. අපගේ හතරවටින් YouTube චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් ක්ලික් කරන්න. මේ කුඩා සීනුව ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ අප්ලෝඩ් කළ සැනින් දැනගන්න පුළුවන්.